දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ මානව ජීවි නැත්නම් දේහ ක්‍රියාවල 11 වසරේ අන්තිම කොටස ඒ තමා සමායෝජනය හා සමස්තතිය කියන පාඩම නැත්නම් ස්නායුක සමායෝජනේ අස්නායුක සමායෝජනේ ඒ යටතේ ස්නායු පද්ධතිය හෝමෝනවල ක්‍රියාව කියන ඒ කාරණා ගණනාවක්ම අපි කතා කරනවා එතකොට පුතේ ඊළඟ කාරණය මේකෙත් අර පැවරුම वाला दीयला तीन डोने सटाहना दीयला तीन डोने ये पैवरुम दी है बराला मैं क्या डुपार्टी खादा गान डोने पैवरुम आहार जीन पत्ते पाड़ में लिंक के कर तीनों में पैवरुम एक मगिन तमा में एक साहच्चा बैंड अभी इससे लाम समायोजने समस्त ते पाड़ में मूली का वचन की प्याक अभी गनगत दहाय पांती पाड़ में कथिया जीविंगे क्रिया अटते अभी गनगत दहाय पांती पाड़ में कथिया मैं वचन टीक वाला माता कहती उत्तेज प्रतिचार प्रतिग्राहक කාරක ඔය වචන ටිකේ ඒකම අපි කතා කරනවා සමායෝජනය කියන වචනේ 10යි ඒ නිසා අපි ඒ ටික ගැන කෙටියෙන් කතා කරගෙන යමු සෙල්ලම් බලමු උත්තේජයක් කියන්නේ මොකක්ද කියලා උත්තේජය මම දැන් මේ කතා කරන හඬ මම මේ කතා කරන මගේ රූපය ඔයාලට පේනවා ඔයාලා ඒක කණෙන් ශ්‍රවණය කරනවා ඇසෙන් දකිනවා එතකොට ඒක ඔයාලට ඔයාලගේ සංවේදී ඉන්ද්‍රියන් වලට අහු වෙනවා එකතු වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ගෝචර වෙනවා කියලා. සංවේදී ඉන්ද්‍රියන් වලට ගෝචර වන පරිසරයේ සිදුවන වෙනසක් ගෝචර වන පරිසරයේ සිදුවන වෙනසක් උත්තේජයක් වෙනවා. හැම උත්තේජයක් පරිසරයේ සිදුවන හැම වෙනසක්ම අපිට ගෝචර වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් විශාල පිහිනුම් තටාකයකට අපි සීනි හැන්දක් දාලා දිය කරනවා. දිය කරලා ඒක වතුර බිඳුවක් අරන් ලෙව කෑවට පෙන් ඩ්‍රයින් නැහැ. හැබැයි සීනි හැන්දක් තේ කෝප්ප එකට දැම්මම ඒක උත්තේජයක් වෙනවා. ඒ නිසා උත්තේජයක් කියන්නේ මෙන්න මේ වචනේ ඉන්න ඕනේ අපේ සංවේදී ඉන්ද්‍රියන් වලට ගෝචර වන පරිසරයේ සිදුවන වෙනස් වීමක් උත්තේජයක් මේ උත්තේජයකට දක්වන ප්‍රතික්‍රියාව අපි ප්‍රතිචාරයක් කියනවා ඒතකොට උත්තේජයකට දක්වන ප්‍රතික්‍රියාව කියනවා අපි සරල උත්තේජයක් ගමු උදාහරණයක් විදිහට බල්ලෙක් අපේ අපිව හඬන නැත්නම් ඉස්සරහ ඉඳන් ගොරවන දැන් අපි බල්ලෙක් කණ්ඩායවොත් අපි කරන දේවල් කීපයක් තියෙනවා ඒකක් තමයි බොහොම අහිංසකව හද නැතුව හිටන් ඉන්න එහෙම නැත්නම් අපිට පුළුවන් දුවන්න. ඒ දුවන එක ප්‍රතිචාරය. සද්ද නැතුව හිටියත් ප්‍රතිචාරය. එහෙම නැත්නම් බල්ලා සමග එකට එක සටන් කරන්න ඉස්සරහට පයින්න පුළුවන්. පොල්ලක් අරගෙන එහෙම නැත්නම් ගල් ගෙඩියක් අරගෙන උඩ ගහන්න යන්න පුළුවන්. ඒකත් ප්‍රතිචාරයක්. ඒතර එතන උත්තේජය උනේ අපි බල්ලා හපන්න එන එක අපිට උත්තේජයක්. අපි දැක්ව ප්‍රතිචාරයක් දිව්වකින් දිව්වා. හැබැයි උත්තේජය දැක්කට අපි මනුස්ස රූපයක නිකන් දර ආකෘතියක් විදිහට ඇද්දොත් මෙන්න ඇසෙන්නේ උත්තේජය දැක්කේ මේ උත්තේජය දැක්කා උත්තේජය දැකලා වරලා මම මේ කහුල් දෙක ඇන්නේ මේ අත් දෙක ඇන්නේ එතකොට උත්තේජය තමයි මේ බල්ලෙක් බුරාගෙන එනවා භයානක විදිහට බල්ලෙක් බුරාගෙන එනවා මේක අපි දකිනවා ඕමයේ ඇහෙන් දකින්නේ එතකොට මෙන්න මේ උත්තේජයක් හඳුනගන්න අපිට ඕන වෙනවා ඉන්ද්‍රිය ටික. අපි ඒවට කියනවා සංවේදී ඉන්ද්‍රිය ටික ප්‍රතිග්‍රාහක. අපේ සංවේදී ඉන්ද්‍රිය නැත්තම් ප්‍රතිග්‍රාහක වර්ග එකක් තමයි ඇස. දැන් බල්ලා පේන එක නැත්තම් බල්ලා හපන්නනවා කියලා අපිට සංවේදනය වෙන්නේ මේ ප්‍රතිග්‍රාහකෙන් ඇසෙන්. එතකොට මම කතා කරන හඬ වාට සංවේදී වෙන්නේ කණෙන්. ශාල ශබ්දයක් එනවා. කණෙන් තමයි සංවේදනය නැත්තම් ඒ උත්තේජය අපි අඳුනගන්න. තවත් උත්තේජයක් අඳුනගන්න උදව් වෙනවා ගඳ සුවඳ කියන එක ගන්ධය නාසය. තවත් එකක් තමයි අපේ සංවේදී ඉන්ද්‍රියක් දිව අනිත් එක කෙනා තමයි සම. මේවට අපි නමක් කියනවා ප්‍රතිග්‍රාහක කියලා. ඔය ප්‍රතිග්‍රාහක පාළිවි. ඒ ප්‍රතිග්‍රාහකයක් කියන්නේ මේ උත්තේජය හඳුනගන්න උදව් වෙන සංවේදී ඉන්ද්‍රියන් ටික. ඇස, කන, නාසය, දිව, සම. දැන් අපේ ඇස් දෙක පෙරුන්න නැත්තම් මේ සතෙක් දුවන් එනව නැත්තම් බල්ලෙක් අපිව හපන් දෙනවා කියන එක අපිට දැනෙන්නේ නැහැ. එතකොට අපි ඒක හඳුනගත්තේ බල්ලෙක් එනවා කියලා අපි හඳුනගත්තේ මෙන්න මේ ඇසින්ද. එතකොට උත්තේජයක් හඳුනගන්න උදව් වෙන ඉන්ද්‍රියන් සංවේදී ඉන්ද්‍රියන් ප්‍රතිග්‍රාහක කියලා අපි හඳුන්වනවා. එතකොට පුතේ දැන් වචන තුනක් කතා කළා. උත්තේජය සංවේදී ඉන්ද්‍රියන්ට ගෝචර වන පරිසරයේ සිදුවන වෙනසක් ප්‍රතිචාරය උත්තේජකර දක්වන ප්‍රතික්‍රියාවක් දුවන එක වෙන්න පුළුවන් ඊළඟට ප්‍රතිග්‍රාහක සංවේදී ඉන්ද්‍රියන් අපේ උත්තේජයන් හඳුනා ගන්න සංවේදී ඉන්ද්‍රියන් ටික
असकनासे दिवसम प्रतिग्राहक अपे प्रतिग्राहक वाली ऐसें अपिट फेनीम नेत्तम दृष्टि आलोक संवेदी एक्केना एनिसा अपिट फेनीम लभेनवा या तम अपिट लभेन संवेदनय एहेम नेत्तम अपि तोरतुरु लबा गन्ने ए संवेदनय वेन्ने दृष्टि कियन एक कने श्रवणे या शब्दे कियन शक्तिय तम संवेदी वेन्ने ऐसीम नासय गंध सुवंदट अपि पोदुवे कियनवा गंधे दिवगत्ताम रस दिवे विविध तैं वलिन विविध रस एनवा वाल बल अम्म लू बल ओम के मिसम करम लून रस इलाट खेलवरी तीत रस दिपत्म पेन रस तीत रस लून रस फेणि रस विविध रसयान गंड संवेदने गंड उत्तेज अंदन गंड उदी दिव समुड़ा संवेदने गंड स्पर्शे कौर के वेदना एलपेनिंग एनोत्न पीड़ने परसर उणुसुम सह शिशिल उणुसुम शिशिल ओगे विशाल संवेदन प्रमाण मे प्रतिग्राहक समकीन प्रतिग्राहक अंदन गण हरि एना उत्तेज हरि प्रतिचा प्रतिग्राह प्रतिचार्य हरि इलाट प्रतिग्राहक हरि हुदय दें बाले के नम अभ्युहपाण दें अग दिन एहें अन्न उत्तेज प्रतिचार्य दुअन दें दुअंड අපිට ඕන වෙන කාරක කීපයක් තියෙනවා. ඒ දුවන්න ඕන වෙන එකලා තමයි කාරකයක් කියලා කියන්නේ. දැන් කාරකයක් කියලා කියන්නේ උත්තේජයේ ප්‍රතිචාරයේ ප්‍රතිග්‍රාහකයේ ඊළඟ වචනේ පුතේ කාරක. අපි හතරවෙනි වචනේ කාරක. මේ කාරකයක් කියන්නේ දැන් බල්ලෙක් එනවා දැක්කට දුවන්න එකක් අපිට ඕන. දුවන්න කකුල් දෙක තිබ්බට බෑ. මේ කකුල් දෙකට සවි වෙලා තියෙනවා අන්න පේශි. මේ අත්වලට පේශි තියෙනවා. කකුල්වලට පේශි තියෙනවා. මේ පේශි තියෙන්න ඕන. නැත්තම් කොහමද කකුල උස්සන්නේ නැත්තම් කොහමද කකුල පාද්දන්නේ එහෙම නැත්තම් කකුල රූකඩයක් වගේ වැඩ කරන්නේ කකුල උස්සලා ඊළඟ කකුල තියලා තල්ලු කරලා පොළව ආය කකුල තියලා ලොකු වැඩ ගොඩක් ලොකු චලන ගොඩක් කරන්න ඕනේ අන්න ඒකට උදව් වෙනවා මේ මෙතන තියෙන පේශි ඒ ප්‍රතිචාර දක්වන්න උදව් වෙන්නේ පේශි පේශි නැතු වැඩ සැකිල්ලකට දුවන්න බෑ ඒ නිසා ප්‍රතිචාර දක්වීමට උදව් වන ඒවට අපි නමක් කියනවා කාරක මොනවද කියන්නේ පුතේ කාරක හරි එතකොට දැන් තව කාරකයක් ගමු උදාහරණයක් විදිහට ගත්තොත් එම් අපි වෙරළු අච්චාරුවක් දක්ිනවා කි වෙරළු තියෙනවා අන්නසි කෑලි තියෙනවා ඊළඟට අපිට පේන්න තියෙන අම කෑලි එතකොට ඒ කියන කොටත් කට්ට කෙල වුණා එතකොට උත්තේජය අර රසවත් ආහාරයක් සමහර විට දකින්නක ඊට පස්සේ ඔන්න උත්තේජය ප්‍රතිචාරේ කටට කෙල වුණා ඒ කෙල වුණන්නේ පේශි වලින් නෙමෙයි ඒකට තියෙනවා කේට ග්‍රන්ථි එහෙම නැත්නම් කාරක වර්ග දෙකක් තියෙනවා ඔය දැන් කිව්ව ග්‍රන්ථි අර දුවන්න උදව් වෙන චලන පෙන්වන්න උදව් වෙන පේශි එහෙනම් උත්තේජ ප්‍රතිචාර ප්‍රතිග්‍රාහක කාරක ඔන්නයේ වචන හතර පුතේ උත්තේජයක් කියන්නේ මොකද්ද ප්‍රතිචාරයක් කියන්නේ මොකද්ද ප්‍රතිග්‍රාහකයක් කියන්නේ මොනවද කාරක මොනවද කියන එක දැන් ඔයාලට තේරුම් යන්න ඇති හරි අපි දැන් ඒකට අදාළ සටහන පුරව හරි එහෙනම් පුතේ පැවරුම ගන්නකො පැවරුමේ උත්තේජය කියලා එකට ලියා ගන්න සංවේදී ඉන්ද්‍රියන්ට ගෝචර වන පරිසරයේ සිදුවන වෙනස් වීම ඊළඟට ප්‍රතිචාර කියන එක ලියා ගන්න උත්තේජවලට දක්වන ප්‍රතික්‍රියා ඊළඟට අහලා තියෙනවා ප්‍රතිග්‍රාහකයක් කියන්නේ මොකද්ද උත්තේජවලට සංවේදී ඉන්ද්‍රිය වරහන් ඇතුලේ ඇස කන නාසය දිව සම ඊළඟට ලියන්න පුතේ කාරක කියන එකට තේරුම ප්‍රතිචාර දැක්වීමට උදව් වන ඒවා වර්ග දෙකයි एक ग्रंथि देख पेशी पेशी ग्रंथि की देख लिया ईलाट पुते अनेक पिटो गांड पिटो अंक दहाट दहाट पिटो दी मे वहु प्रतिग्राहके संवे लबागण संवेदन नत्ता लबागण उत्तेजन ए वहु एस दुष्टि नत्ता आलोक शक्ति खान श्रवणे ध्वनिशक्ति नासे गंधे दिव रसय सम स्पर्शे वेदना पीड़ने उसुम शिशिल कियन एक आर्नाटिकम लिया ඊළඟට තියෙන අපුදේ පොඩි ප්‍රශ්නයක් බල්ලෙකු මේ මේ ඈතින් අපිව හපන්න එනවනම් ඒ ඒ සිද්ධියට අදාළ ඔය කාරණා ටික ලියන්න කියලා තියෙනවා දැන් මම ඒ ටික කියවුණා මගේ අතින් ඒකේ උත්තේජය බල්ලෙකු සැපීමට ඒම ඒකට උදව් වෙන එක හඳුනගන්න උදව් වෙන එක ප්‍රතිචාරය දුවන එක කියමු දිවීම ඒක හඳුනගන්න උදව් වෙන ප්‍රතිග්‍රාහකය ඇස ඇසෙන් තමයි මේව දකින්නේ ඊළඟට ඒ දුවන් උදව් වෙන එක කියලා ඒ කියන්නේ ප්‍රතිචාරය දක්වන්න උදව් වෙන එක කෙනා එතන පේශි
අපි තව ඒ වගේ උදාහරණයක් තව එකක් ගත්තොත් ආහාරයක සුවඳක් දැනිලා අපේ අපි ඒ දෙස බලනවා සුවඳ දැනලා බලනවා එතකොට ආහාරයක සුවඳ උත්තේජය ප්‍රතිචාරයේ දෙස බලන එක එතකොට ඒකට අදාළ වෙන උත්තේජය හඳුනාගත්තේ නාසයෙන් එහෙනම් අපේ ප්‍රතිග්‍රාහකේ නාසය එතකොට පේශි බෙල්ල හැරුවේ පේශිවලින් එහෙම හැරුණේ පේශිවලින් ඒ වගේ කාරකය පේශි උණුසුම් දවසක දාඩිය දාන එතකොට උත්තේජය තමයි පරිසරයේ ලොකු වෙනසක් වුණා උණුසුමක් ඇති වුණා දැක්ව ප්‍රතිචාරයක් දහඩිය දැම්මා ඒක හඳුනගන්න ප්‍රතිග්‍රාහකේ අපේ සමනේ එතකොට එතන ග්‍රන්ථි දහඩිය ග්‍රන්ථි වලින් දහඩිය දැම්මා අන්න ඒ වගේ ඕනම දෙයක් අපිට ඔතන ගලප ගන්න පුළුවන් වෙන්න ඕනේ හරි ඊට පස්සේ උත්තේජ ප්‍රතිචාර ප්‍රතිග්‍රාහක කාරක වලින් පස්සේ අපි යනවා අපේ පාඩමන පුතේ සමායෝජනය කියන කොටසට ඒකත් ඔයාලට මතකයි අපි 10 පන්තියේ ඉගෙනගත්ත කොටසක්මයි සමායෝජනය කියන්නේ සමායෝජනය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු සමායෝජනය කියලා කිව්වේ පුතේ 10 පන්තියේ මතක ඇති බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස්කම් නැත්නම් ওই උත්තේජ වලට ප්‍රතිචාර දක්වද්දී අපේ අවයව ඉන්ද්‍රිය අතර නැත්නම් ඉන්ද්‍රියන් අතර සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා කතා කරපු උදාහරණෙම ආයසයක් ගත්තොත් එහෙම අපි හිතමු දැන් අපි ඇහැ තියෙනවා මේ මිනිස්සයා නම් මේ අපි මොකක් හරි පරිසරයෙන් උත්තේජයක් දකිනවා. ඔන්න ඇහෙන් දැක්කා. ඊට පස්සේ අපි හිතමු මෙන්න අපේ පාද දෙක දැන් අපිට දුවන්නයි සූදානම තියෙන්නේ. පේශිත් තියෙනවා අපේ මේ අත් දෙක කියලා හිතමු. එතකොට ඔන්න පරිසරයේ වෙනසක් අපි දකිනවා. හරි උත්තේජය හරි. ගෝචර වෙලා තියෙන ඇසට ප්‍රතිග්‍රාහකය හරි ඇස ප්‍රතිචාරයේ දුවනක හරි දුවන්න තිතේ තියෙන ඊළඟට මෙන්න කාරකේ පේශි හරි ඔක්කොම ටික තියෙනවා නමුත් මේ ඇහිේ ඉඳලා කකුල් දෙකේ මේ පේශි වලට පණිවිඩය යවන්න ඕනේ අන්න අර සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ ආ මේ සම්බන්ධීකරණය පවත්වා ගැනීමට අපි නමක් කියන්නේ සමායෝජනය කියලා එහෙනම් මේ බාහිර හෝ අභ්‍යන්තර පරිසර ඇඟ ඇතුලේ උත්තේජ වලට ප්‍රතිචාර දක්වීමේදී ඉන්ද්‍රිය අතර සම්බන්ධීකරණය පවත්වා ගැනීමට අපි කියනවා සමායෝජනය කියලා. ඉගෙන ගන්න පහසුවට පුතේ මේ සමායෝජනය අපි කොටස් දෙකකට බෙදෙනවා. ඒකක් තමයි ස්නායුක සමායෝජනය. ස්නායුක සමායෝජනය ගැන තමයි අපි වැඩියෙන් කතා කරන්නේ. ඒකට තව නමක් කියනවා විද්‍යුත් සමායෝජනය. විද්‍යුත් රසායනික ශක්තියකින් මේ සමායෝජනය වෙන්නේ ස්නායු ඔස්සේ. අනිත් එක තමයි රසායනික සමායෝජනය. එතන විද්‍යුත් නෙමෙයි රසායනික ශක්තියක් කියන්නේ. ඒක සිදු කරන්නේ හෝමෝන මගින්. ඒ නිසා ඒකෙදී අපි හෝමෝන ශාවය ගැන කතා කරන්නේ ග්‍රන්ථි ගැන. එතකොට එහෙනම් පුතේ සමායෝජනය කියන්නේ මොකක්ද කියලා ලියලා සමායෝජනයේ වර්ග දෙක අපි ලියමු. ලියන්න සමායෝජනය කියන එකේ හිස්තැනේ බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන උත්තේජ වලට ප්‍රතිචාර දක්වීමේදී ඉන්ද්‍රියාතර සම්බන්ධීකරණය සමායෝජනයේ ආකාර දෙකකි එක ස්නායුක සමායෝජනයේ වරහන් ඇතුළේ ලියාගන්න විද්‍යුත් සමායෝජනය දෙක අස්නායුක සමායෝජනය වරහන් ඇතුළේ ලියාගන්න රසායනික සමායෝජනය අපි රසායනික සමායෝජනයට කියන අස්නායුක ස්නායු නැහැ අස්නායුක සමායෝජනයේ වරහන් ඇතුළේ ලියන්න රසායනික සමායෝජනය හරි පුතේ දැන් අපේ පාඩම ස්නායුක සමායෝජනය ගැනයි ඉස්සෙල්ලා කතා කරන්න මෙන්න මේ කොටස ඒකට උදව් වෙන පද්ධතිය ගැන තමයි මේ පාඩමේ අපි වැඩිපුරම කතා කරන්න දවසේ ස්නායුක සමායෝජනය ස්නායු පද්ධතිය මගින් සිද්ධ වෙන්නේ ස්නායු පද්ධතිය තනුම් මේකක ඒක මේ කොටස් ටික අපි මේ පාඩමේ ඉදිරියේ දැන් කතා කරන්න යන්නේ. හොඳයි. ස්නායුක සමායෝජනය ගැන කතා කරද්දී මේ ස්නායු ඔස්සේ තමයි මේ පණිවිඩ ගෙනියන්නේ. නැත්තම් සමායෝජනේ ස්නායු ඔස්සේ තමයි සිද්ධ වෙන්නේ. ස්නායුක සමායෝජනයට අපි නමක් කිව්වනේ විද්‍යුත් සමායෝජනය කියලා. එතකොට මේ ස්නායුවක් ඔස්සේ මම ස්නායුවක් අපි ගෙනගෙන තියෙන අවස්ථා දෙකකදී මේ වෙනකොට ඔයාලට මතක් කරලා බලන්න 10 පන්තියේදී ස්නායු ගැන ඉගෙන ගන්නවා. ඊළඟට 11 අපි කතා කරනවා ස්නායු පටක කොටසේදී ස්නායු සම්පූර්ණයෙන් ස්නායු ශාලියක් නම් කරලා ඔක්කොම කරලා කතා කරනවා. ඒ ස්නායුක සමායෝජනයේ ස්නායු පද්ධතියේ මූලිකය තනුම් මේකකේ ව්‍යුහ මේකකේ
ක්‍රියාකාරීයකකේ නැත්නම් කෘත්‍යමේකකේ මේ ව්‍යුහමේ සහ කෘත්‍යමේකකය එහෙම නැත්නම් නියුරෝනේ නැත්නම් ස්නායු සෛලය මේ කොටස් අපි නම් කළා සෛල දේහයක් තියෙනවා ඊළඟට ඒකේ මේ වගේ සෛල තන්තු ගණනාවක් තියෙනවා ඒවා නම් කළා අක්ෂර අනුසාරක ඒ ආදී වශයෙන් එතකොට සෛල තන්තු මේ මම අඳින්නේ එතකොට මේ වගේ හැඩානුව ස්නායු තන්තු මේ ක්‍රියාකාරීත්වයන් ස්නායු සෛල වර්ග කීපෙකුත් තියෙනවා නැත්නම් නියුරෝන වර්ග කීපෙකුත් තියෙනවා මේ තියෙන මයලින් කොපු මේ මයලින් කොපු දෙකක් අතර තියෙන රැන්වියර් ගැට මේ තියෙනගේ නස්ටිය නස්ටිය මයිටොකොන්ඩ්‍රිය මේ සෛල ටික සයිටොප්ලාස්මයේ මේ තියෙන ඒකේ මයිටොකොන්ඩ්‍රිය මේ ටික ඔක්කොම තියෙනවා එතකොට මේ ආවේග අරන් එන එක්කෙනා ඒවට කියන අනුශාක කියලා මේ ආවේග අරයි යන එක්කෙනා එයාට කියන අක්ෂණ කියලා මේ අපි ස්නායු සෛලිය මේකේ ස්ති විද්‍යුත් විද්‍යුත් රසායනික ක්‍රියාවකින් තමයි ආරෝපණ දනරින් ලෙස ඇතිවීමකින් තමයි සංවේදනය නැත්තම් ආවේග ගෙන යාම සිද්ධ වෙන්නේ එහෙනම් ස්නායුක සමායෝජනය ගැන අපි බොහොම කෙටියෙන් ලිව්වොත් එහෙම කතා කරොත් එහෙම ස්නායු පද්ධතිය සහභාගී වීමෙන් සිදු වෙනවා විද්‍යුත් රසායනික ක්‍රියාවකින් සිදු වෙනවා ඒකම ස්නායුක සමායෝජනයේදී අපි කතා කරන්නේ ස්නායු පද්ධතිය ගැන ස්නායු පද්ධතියේ තනුම් මේකකය ස්නායු සෛල නැත්තම් නියුරෝන ස්නායු සෛල කරන කාර්ය අනුව වර්ග තුනක් තියෙනවා පුතේ අන්න එක තමයි දැන් අපි කතා කරන්න යන්නේ හරි පුතේ දැන් ස්නායු සෛල නැත්තම් නියුරෝන ගැන මේ මේක කෙටියෙන් ලියා ගන්න ස්නායු සෛලයක් නැත්තම් නියුරෝනයක් කියන්නේ ස්නායු පද්ධතියේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය ස්නායු සෛල වර්ග තුනකි ඒක ඇඳලා තියෙනවා වගේ රූප සටහනේ සංවේදී නියුරෝනේ චාලක නියුරෝනේ සහ අන්තර්හාර නැත්නම් අතරමැදි නියුරෝනේ දැන් මේ සංවේදී නියුරෝනේ චාලක නියුරෝනේ කියන දෙන්න වෙන් කරලා අඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ රූප සටහන දුන්නොත් මෙයා සංවේදී චාලකද අන්තර්හාරද කියලා අපිට අඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ සංවේදී එක්කෙනාගේ ලක්ෂණයක් තමයි මේ එකතනකින් ස්නායු තන්තු දෙකට බෙදලා යන එක මේ විදිහට මේ අන්තර්හාර මේ අන්තර්හාර එක්කෙනාගේ දෙපැත්ත ස්නායු තන්තු විදිහට තියෙනවා චාලක එක්කෙනාව මීට වැඩිය වෙනස් වලට පේනවති හැමතැනින් ස්නායු තන්තු මේ විදිහට බෙදලා යනවා එතකොට ස්නායුවකට ආවේග ගෙන එන එක්කෙනා අපි කියවනේ අනුශාක කියලා මේ අරන් යන එක්කෙනා අක්ෂණ එතකොට මෙයාගේ මෙයා ගෙනාවොත් අනුශාක අරන් යන එක්කෙනා අක්ෂණ මෙයා ගෙනාවොත් අනුශාක අරන් ගියොත් අක්ෂණ එතකොට පුතේ මේගොල්ලෝ කාර්යයන් ටික දැන් මේ කියන්නයි යන්නේ සංවේදී නියුරෝණය අපේ ඇඟේ තියෙනවා මධ්‍ය ස්නායු පද්ධතිය කියලා කොටසක් දැන් ඊළඟට ඉගෙන ගන්නවා ඒක. එතකොට ඔයාලට තේරෙයි. ඇත්තට මේකට අයිති වෙන්නේ කොටස් දෙකක්. කොටස් දෙක තමයි එකක් අපේ මොළය අනිත් එක තමයි අපේ සුසුම්නාව. ප්‍රධාන කොටස් දෙක. මේ මධ්‍ය ස්නායු පද්ධතිය නැත්තම් මොළය හා සුසුම්නාව දෙසට ආවේග ගෙන එන ස්නායු තන්තු නැත්තම් නියුරෝන. සංවේදනයේ ගෙන එන ඒවා ආන් සංවේදී. එයාලට කියනවා සංවේදී නියුරෝන. බොහෝ විට එයාලා පීඩනවා ගැන්ලියම කියලා කොටසක් අපි උගන්වනවා ඒ ස්නායු පද්ධතිය සම්බන්ධයේ කොටස් වල යාලා තියෙනවා යාලේ සෛල දේ ඊළඟට චාලක නියුරෝනය කියන්නේ දැන් මධ්‍ය ස්නායු පද්ධතියේ පණ දෙගෙනානේ එතනින් එළියට මධ්‍ය ස්නායු පද්ධතිය ඉවතට ආවේ ගෙනියන නිසා එයා චාලක යාලේ සෛල දේහය මධ්‍ය ස්නායු පද්ධතිය තුල බොහෝ විට තියෙනවා අන්තරහා අතරමැදි එක්කෙනා මෙන්න මේ සංවේදී නියුරෝනේ ඉඳලා චාලක නියුරෝනයට ආවේගයේ ගමන් කරන එක්කෙනා එහෙනම් දැන් මේගොල්ලෝ කාර්යයන් තුන ඔයාලට ප්‍රශ්නයකට දීලා තියෙනවා සංවේදී නියුරෝණය චාලක නියුරෝණය සහ අන්තරහාර නියුරෝණේ කාර්යයන් ලියන්න කියලා ලියාගන්න සංවේදී නියුරෝණය ආවේග මධ්‍ය ස්නායු පද්ධතියට ගෙන එහෙම චාලක නියුරෝණ කියලා ලියන්න මධ්‍ය ස්නායු පද්ධතිය ඉවතට ආවේග ගෙන යාම අන්තරහාර සංවේදී නියුරෝණයේ සිට චාලක නියුරෝණට ආවේග ගමන් කරවීම කියලා ඔය යට තියෙන හිස්තැන මේ රූපය දල වශයෙන් මේ රූපේ මධ්‍ය ස්නායු පද්ධතියක් තියෙන මේ දල වශයෙන් රූපේ ඇඳගන්න. හරි ඊළඟට අපි ස්නායු පද්ධතිය ගැන කතා කරන්න යන්නේ උතනින් පස්සේ දැන් ස්නායු සෛලයේ ස්නායු පද්ධතියේ ව්‍යුහමේ කෘත්‍යමේ කියලා කිව්වනේ. ඒ නිසා පුතේ දැන් ස්නායු පද්ධතිය ගැන අපි දැන් දිගටම කතා කරගන්න යන්න යන්නේ. දැන් ස්නායු පද්ධතිය ගත්තාම පුතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒකක් තමයි අර ඉස්සෙල්ලා කිව්ව අපි කලින් කිව්ව මධ්‍ය ස්නායු පද්ධතිය. එයා තමයි ප්‍රධානම. මධ්‍ය ස්නායු පද්ධතිය. අනිත් එක්කෙනා තමයි පර්යන්ත ස්නායු පද්ධතිය. පර්යන්ත ස්නායු පද්ධතිය. දැන් පුතේ බලන්න මධ්‍ය ස්නායු පද්ධතියයි පර්යන්ත ස්නායු පද්ධතිය ගැන මොනවද කියලා බලමු. මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.
एतमापि मुलय सह सुसुम्ना ඔන්න මතක තියාගන්න මධ්‍ය ස්නායු පද්ධතිය කොටස් දෙකයි මොලේ සුසුම්නාව දැන් අපි ඉගෙන ගන්නවා මේ මොලේ ගැන මොලේ ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා ඒ ගැන අපි නම් කරනවා පස්සේ දැන් නම් කරන්න එකක් තමයි මස්තිෂ්කය ඒ වගේ රූපසටහනත් එක්ක නම් කරනවා ඊළඟ එකේනා තමයි අනුමස්තිෂ්කය අනුමස්තිෂ්කය अंतिम अनुमस्तिष्के पश्य सुसुम्ना शीर्षके सुसुम्ना वे हिस सुसुम्ना शीर्षके सुसुम्ना वे हिस वे केलवती मस्तिष्के लोकु इक्किना अनु इटडी पोडिक्किना उडामले नमट सुसुम्ना वे कथा करना दैन मे कोटस एका गाने अपि कथा करने अन्ने मे पाठमे तीयेन्नि पर्यायन्ति स्नाय पद्धतिय आय कोटस देहकट बेदेना पोते एके कोटस देक तमा අපේ මොලේ සහ සුසුම්නාවේ සිට විහිදියන ස්නායු තන්තු වලින් තමයි හැදෙන්නේ. එතකොට ඒකෙන් එකක් තමයි අපේ ඇඟේ තියෙන සාමාන්‍ය ස්නායු අපි කියනවා දෛහික ස්නායු. දෛහික ස්නායු තන්තු වලින් හැදිලා තියෙනවා. ඒක කොටස් දෙකයි. ඒකක් තමයි මොලේ සිට විහිදියන ඒවා අපි කියනවා කපාල ස්නායු යුගල් 12ක්. යුගල් 12ක්. අනිත් එක තමයි සුසුම්නා විඳන් විහිදියන ඒවා ඒවට අපි කියනවා සුසුම්නා ස්නායු කියලා සුසුම්නා ස්නායු එතන යුගල් 32ක් 31ක් තියෙනවා යුගල් 31ක් දැන් මධ්‍ය ස්නායු පද්ධතියට මෙන්න මේ මම දල රූප සටහන එකම දැම්මොත් එහෙම මොළය ඊළඟට එන සුසුම්නාව ඒ ටිකයි තියෙන්නේ ඊට පර්යාත ස්නායු පද්ධතියට මේ කපාල ස්නායු තියෙන දෛහික ස්නායු සුසුම්නා ස්නායු කියන දෛහික ස්නායු ගල් ඊළඟට අපි කතා කරමුත් එහෙම අනිත් එක පර්යාත ස්නායු පද්ධතියට අයිති අනිත් කොටස තමයි ස්වයංසාධක ස්නායු පද්ධතිය. ස්වයංසාධක ස්නායු පද්ධතිය පර්යාත ස්නායු පද්ධතියේ කොටස්. ඒක අපි අන්තිමට ඉගෙන ගන්නවා මේ පාඩමේ. එතකොට අපි කියලා දෙන්නම් අනුවේගී සහ බය වුණාම සාමාන්‍ය අවස්ථාව ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය කියලා දෙකකට බෙදෙනවා. දැන් ඔයාලගේ chart එක පුරව ගන්න. මේක දිහා බලා ගන්න. මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ති ස්නායු පද්ධතිය කියලා කොටස් දෙකයි ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකයි මොළය සහ සුසුම්නාව. මොළය කොටස් තුනයි මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය. ඊළඟට පර්යන්ති ස්නායු පද්ධතිය දෙකකට බෙදෙනවා. දෛහික සහ ස්වයංසාධක. දෛහික කපාල ස්නායු ගල් 12, සුසුම්නා ස්නායු ගල් 31. පර්යන්ති ස්නායු අනුවේගී ස්වයංසාධක ස්නායු පද්ධතිය අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී කියලා මේ වගේම සම්පූර්ණ කරගන්න ඊට පස්සේ අපි මොළය ගැන කතා කරමු. හරි පුතේ දැන් මධ්‍ය ස්නායු පද්ධතිය ගැන අපි කතා කරන්න යන්නේ මොළය සුසුම්නාව කියන දෙක ඉස්සෙල්ලාම ඒකේ මොළය ගැන කතා කරමු මේ ආකෘතියක් තියෙනවා ඔයාලට පේනවා මේ ආකෘතිය අපි කලින් ඉගෙනගත්ත අර පද්ධති ටිකත් ඔයාලට පේනවා දැන් මේ ශ්වසන පද්ධතියේ ශ්වසන අවයව තියෙන විදිහ ඒකම හෘදය දැන් මේ පෙරහළු කණ්ඩිකා කීපයක හැඳින් පෙරහළු දිනවා පෙරහළු වල මේ හෘදය මෙයා කතා කරපු අක්මාව අක්මාවේදී යූරියා නිපද වෙනවා පොඩ්ඩක් මට කියන්න අමතක වුණා එක තැනකදී බහිස්රාවි පද්ධතියේදී අක්මාවේදී ප්‍රෝටීන් ආහාර ජීර්ණේ ඵලයක් විදිහට යූරියා නිපද වෙනවා අක්මාවේදී වහුවල නැත්තම් වෘක්ක වලින් ඒවා බැහැර කරනවා එතකොට වෘක්ක වල නෙමෙයි යූරියා නිපද වෙන්නේ අක්මාවේ ඒක කියන්න අමතක වෙච්ච නිසා මම දැන් මතක් කරන්නේ ඊළඟට ඔන්න ඒ ආහාර ජීර්ණපති ආමාශය මෙහෙම තියෙනවා ඊළඟට ආන්ත්‍ර කොටස් ටික මහා ආන්ත්‍ර කුඩා ආන්ත්‍ර ඔය කොටස් ටික උණුකේ උණුක පුච්චේ ඔය කොටස් ටික තියෙනවා ඊට අමතරව අපි ඉගෙනගත්ත මුත්‍ර වාහිනී පද්ධතිය මෙතනින් ඇතුළ කොටස තමයි තියෙන්නේ මේ ටික මෙහෙම ගැලෙව්වොත් ඔන්න මුත්‍ර වාහිනී පද්ධතිය වලට පේනවා මේ මුත්‍රාශය ඊළඟට මේ වෘක්ක දෙක මේ වෘක්ක උඩ තියෙන අපි අධිවෘක්ක කියන ඒවා පස්සේ කතා කරන අධිවෘක්ක ගැනත් අද එතකොට මේ දුක්ක දෙක එතකොට මේ වෑයම් කරන්නේ මුත්‍රා පෙරණ එක මිසක් ඒවෑ හදන්නේ නැහැ යූරියා යූරියා හදන්නේ අර ඉස්සෙල්ලා කිව්ව අක්මාවේ මේ තියෙන මේ අක්මාව කියන විශාල ඉන්ද්‍රිය අපේ අවයවේ විශාලම අවයවේ එතකොට මේ විදිහට ඒ කොටස් ගැනත් යම් පොඩි අවබෝධයක් මම මතක් කරලා දුන්නේ පරණ එකක් දැන් අපි යම් කෙලින්ම අපේ පාඩමට ඒ තමයි අපේ මොකද්ද මොළේ කොටස මොළේ තිබෙන්නේ අපේ හිස් කබල තුල එහෙම නැත්නම් කපාලයේ කියනවා මෙහෙම කපාලයේ විවෘත කරොත්
එමත්නම් මේ හිස්කබල විවෘත කරොත් එහෙම මේ මොළයේ කොටස් ටික ඔය විදිහට ආකෘතියක් විදිහට පෙන්වන්න පුළුවන් ඒකම මොළයේ තියෙන්නේ අපේ කපාලේ නැත්නම් හිස්කබල තුල කියවනේ එතකොට මේ තියෙන මොළයේ කොටස මයික රූපයක් ඇඳලා තියෙනවා එතකොට මේ කපාලේ නැත්නම් හිස්කබල තුල තමයි මොළයේ තියෙන්නේ ඉතාම ආරක්ෂිතව මොළයේ පිහිටනවා කොහොමද ඒ ආරක්ෂා වෙලා තියෙන්නේ එකක් තමයි ඒ හිස්කබල කියන එක ආරක්ෂාවක් මෙයාට හිස්කබල නොතිබුණා නම් කවුරු හරි පොඩි ටොක්කක් ඇන්නත් මොළේට හානියක් වෙන්න පුළුවන් එතකොට කපාලේ නැත්නම් හිස්කබල තුල මොළේ තියෙනවා එහෙනම් මොළේට එක ආරක්ෂාවක් කපාලේ තුල නැත්නම් හිස්කබල තුල තිබීම ඊට අමතරව මේ හිස්කබල නැත්නම් කපාලේ තුල පිහිටනවා වගේම මේකේ වටේට තියෙන පුතේ පටල තුනක් ඒවට කියනවා මෙනින්ජි පටල කියලා ඒ මෙනින්ජි පටල වල නම් ඔයාලට මේ මේ 10 11 අවස්ථරදී අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් මෙනින්ජි පටල අතර තියෙන මස්තිෂ්ක සුසුම්නා තරලයක් එතකොට දැන් කපාලේ හෙවත් හිස්කබලක් තියෙන එක මෙනින්ජි පටල තුනක් අතර අර කිව්ව මස්තිෂ්ක සුසුම්නා තරලය තියෙන එක ඒක සුසුම්නාවට පොදුයි සුසුම්නාව දිගේ තියෙන මස්තිෂ්ක සුසුම්නා තරලය ඒ මෙනින්ජි පටල ටික එතකොට සුසුම්නාව හැබැයි හිස්කබල නෙමෙයි ආවල්ලා තියෙන ඔයාලා දන්නවා කශේරුකාවේ එතකොට මොලේ ආරක්ෂාවට මොලේ තියෙන හැඩගැසීම් මොනවද කියලා අහුවොත් හිස්කබලක් නැත්නම් කපාලයක් තුල තියෙන එක මෙනින්ජි පටල තුල මස්තිෂ්ක සුම්නා තරලයේ තියෙන එක වගේ උත්තර හරි. එතකොට දැන් මොලේ කොටස් ටික අපි ඇඳලා නම් කරලා තියෙනවා. මොලේ කොටස් ටික අපි ත්‍රිමාන මේ වගේ රූප ආකෘතියකින් බලුවොත් එහෙම මම මෙහෙම ඔයාලට පෙන්වුවොත් එහෙම මෙතන තියෙන විශාල කොටස මහා කොටස ඒකට කියනවා මස්තිෂ්කය කියලා. මස්තිෂ්කය एक वाले पेन मे वे रैली खात विशाल रैली प्रमाण वर्गपाले स्नायुशैल प्रमाण वैडिकरगंड स्नायुशैल बिलियर मे मस्तिष्क मुड़े तीन वीलंगठ मस्तिष्क पहली तीन कुड़ामे अणुमस्तिष्केटाने कुड़ामे अणुमस्तिष्के ईलंगठ सुसुमनाव मिथन संबंध होम तरह सुसुमनावे मिथन संबंध सुसुमनावे ईस මේ තියෙන කොටස සුසුම්නා ශීර්ෂකය කියලා අපි කියනවා. ඒතර සුසුම්නා ශීර්ෂකේ ඊළඟට අනුමස්තිෂ්කය, මස්තිෂ්කය, මේ කාත් කියන හැරි ප්‍රමාණය ඒකම මේ මස්තිෂ්කය මේ කොටස අර්ධගෝල දෙකකින් හැදිලා තියෙන්නේ. වම් සහ දකුණු කියලා මේ එක් අර්ධගෝලයක් තමයි මේ තියෙන්නේ. අනෙක් අර්ධගෝලයේ අනෙක් කොටස තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට පැත්තෙන් මොහොම් බැලුවොත් පේනවා. ඉස්සරහින් බැලුවොත් ඔය විදිහට පේනවා. මොලේ ඇතුළත බැලුවොත් එහෙම මෙතන තියෙනවා පිටියුටරි ග්‍රන්ථිය සහ हाइपोथैलमस पल्ले अमनायन पिट्यूट्रीस हाइपोथैलमस नाम करोटस् गणना तीन मे कतुले अभी वो मुलेगन वैकोटसे सटहान चुट्ट क्लियागम गंड मेहम कोटसा मध्य स्नायु पद्धति मातृका मध्य स्नायु पद्धति एक लियागंड मे प्रधान कोटस् देखगी एक मुलय देख सुसुमना मोले की गंड इतना हिस्कबल हेवत कपाले तुल पिहिटाई हिस्कबल हेवत कपाले तुल पिहिटाई मेनिंजी पटल तुनक सहा मेनिंजी पटल तुनक सहा मस्तिष्क सुसुमना तरले किं मेनिंजी पटल तुनक सहा एवा अतर पिहिटी मेनिंजी पटल अतर पिहिटी एवा अतर पिहिटी मस्तिष्क सुसुमना तरलेन आरक्षावियत ईलंगट अरकीव मस्तिष्क सुसुमना तरले कार्यन अपि हरतीन ए कार्यन टिक एत्तरम देन हिस्कबलिंग वगेम मस्तिष्कना तरलया तरलया तीन एतकोट मे कंपन मे तट्टुव दापम कैरकेनकोट ए कंपन वलिन आरक्षा करगन्नो एकम शुद्रजीवी आसादन वलिन विजलनेन मोले आरक्षा करगन्नो मोकद मेहा विजलनेन मैं विशदी जा वलिंग आरक्षा उत्तम अपे जीवे पवती एक कंपन वलिंग मैं आरक्षा करना तवे कक्तम इपिलम उत्प्लावकता लबादीन अटे वचने पुड इपिलीम पावन गति अगे लबादी लतीनो मे कोटसट आरक्षा सपयानी विधियट ऐना मस्तिष्क तरले कार्यान की गलिया कंपन अवशोषण देख विजलने वेलक्वीम सह शुद्धजीवी आरक्षाव विजलने वेलक्वीम सह शुद्धजीवी आरक्षाव इला तुंगिनी
උෂ්ණත්ව වෙනස් වීමකින් ආරක්ෂා මට කියන්න බැරි නම් උෂ්ණත්ව වෙනස් වීමකින් ආරක්ෂා කරනවා උෂ්ණත්ව වෙනස් වීමකින් ආරක්ෂා කරනවා මේ වටේ තියෙන මේ තරලය මගින් අපි තරලය මෙහෙම තියෙන තරලය මගින් අනිත් එක තමයි අපි වචනය උත්ප්ලාවකතාව මොලේට උත්ප්ලාවකතාව හේවත් ඉපිලුම ලබා දීම උත්ප්ලාවකතාව හේවත් ඉපිලුම ලබා දීම හරි පුතේ ඊළඟට මෙනින්ජි ප්‍රදාහය මේ මෙනින්ජි පටල සුද්ධ ජීවි ආසාදන මම යකට ලක්වීම මෙනින්ජයිටිස් නැත්තම් මෙනින්ජි ප්‍රදාහය කියනවා ඊළඟට බලන්න මොලේ කොටස් ටික නම් කරගන්න තියෙනවා වලට නම් කරපු කොටසකුත් තියෙනවා ඒකේ මස්තිෂ්කයේ විශාල කොටස මොලේ ප්‍රධාන කොටස් තුනයි මස්තිෂ්කය අනුමස්තිෂ්කයේ සුසුම්නා ශීර්ෂකයේ ඒ මස්තිෂ්කයේ නම් කරගන්න අනුමස්තිෂ්කයේ නම් කරගන්න සුසුම්නා ශීර්ෂකයේ නම් කරගන්න මෙතනින් පිටියුටරි ග්‍රන්ථිය සහ හයිපොතලමසයත් නම් කරගන්න නම් කරගෙන ඊට පස්සේ අපි යනවා මෙන්න මේ වාක්‍ය හිස්තැන් ටික පුරවන්න මොලේ පිටත දැන් බලපුවාම අපේ ඔය ආකෘතිය එහෙම නැහැ නමුත් මොලේ පිටත මේ පිටින් බැලුවොත් පුතේ අඳුරු කලාපයක් අපි කියනවා ඒකට දුබුරු පාර නිසා දූෂර කලාපයක් අපි දිගාතට මෙහෙම කපලා දල වශයෙන් බැලුවොත් එහෙම ඔහොම ඔන්න ඔය හැඩයකට මෙයා කැපුණොත් එහෙම මොලේ මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුනාශීර්ෂකය වගේ ඒවා ටික එතකොට මේ පිටත කලාපය තනිකරම දුබුරුපාර කලාපය අපි කියනවා දූෂර කලාපය ඒ දූෂර කලාපයක් වෙන්න හේතුව තමයි අර බිලියන ගණනක් තියෙන ස්නායු සෛලවල සෛල දේහ එතන තියෙන්නේ වැඩිපුර ඊළඟට මැද තියෙනවා දැන් දූෂර කලාපයේ පිට තියෙනකොට ඇතුලේ තියෙනවා ලා පාට සුදු පාට කලාපයක් ඒ සුදු පාට නිසා අපි එකට කියනවා සේත සේත කලාපයක් ඇති වෙන්න හේතුව ස්නායු තන්තු වල මයිලින් කොපෝලින් හදිච්ච මේ ස්නායු තන්තු තියෙන එක එතකොට ඒක මස්තිෂ්කයේත් එහෙමයි අනුමස්තිෂ්කයේත් එහෙමයි සුසුම්නා ශීර්ෂකයේ සේත කලාපී හරි අඩුයි නමුත් ඒ තුන්දෙනාගෙම බාහිරෙන් බලපුවාම දූෂර කලාපයක් ඇතුලෙන් බලපුවාම සේත කලාපයක් තියෙනවා මොලේ පිටත අලු පැහැති කලාපය දූෂර කලාපයේ හිස්තැන එළියා ගන්න ඒක ඒකට හේතුව සෛල දේහ ස්නායු සෛලයක සෛල දේහ තිබීම කියලා සෛල දේහය කියලා හිස්තැන එළියා ගන්න ඊළඟ ඇතුළත කලාපයේ ශේත සුදු පාටයි ශේත කලාපයේ කියලා කියන්නේ ශේත ඒකට හේතුව ස්නායු සෛල තන්තු එම කොටසේ පිහිටීම කියලා ලියා ගන්න ඊළඟට මේ රූපය ඇnder පුතේ මේ කොටස් ටිකත් නම් කරගන්න උතන රූපේ තියෙනවා ඔයාලට නම් කරගන්න තියෙනවා දූෂර කලාපයයි ශේත කලාපයයි පාට ගාලා තියෙන්නේ දූෂර කලාපේ ඊළඟට පුතේ උතන යටින් සාමාන්‍යයෙන් අපේ දේහේ පරිමාව නැත්නම් දේහේ බරින් 50න් එකක් තමයි මානවයේ මොළේ ප්‍රමාණය. ඒත් එක්කම ඇඟේ ප්‍රමාණයත් එක්ක ඇඟේ හැටියත් එක්ක ගත්තාම මොළේ වැඩිම සත්‍යය මිනිස්සයා. ඇඟේ තරමට මොළේ නැක්කොට ඇඟේ තරමට මොළේ තියෙනවා අපිට අලියෙකුට වැඩිය ඇඟේ පරිමාවට සාපේක්ෂව උගේ මොළේට වැඩිය අපේ ඇඟේ පරිමාවට සාපේක්ෂව අපේ මොළේ විශාලත්වය ඝන සෙන්ටිමීටර් මෙන්න මේ 1200 1500 අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඇඟේ හැටියට මොලේ අපේ සෑහෙන්න තියෙනවා වැඩක් ගත්තේ නැතුවට අපි එතකොට ඇඟේ පරිම 50ක් තියෙනවා පරිමාව මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා පොඩි තරු ලකුණක් දාලා පැත්තකින් ලියාගමු ලියාගන්න දේහ පරිම 50න් එකක් පමණ මොලේ වන අතර එහි පරිමාව ඝන සෙන්ටිමීටර 1200 ඉඳලා 1500 අතර වේ කියලා ලියාගන්න හරි ඊළඟට පුතේ ඔතනයි ඉඩ තියෙන තැන මම පැත්තේ ඉඩ තියෙනවා එතන ඔයාලා දර රූප සටහනක් ඇඳගන්නකො මොලේ සහ සුසුම්නාව දැන් අපි කතා කරන්නේ මධ්‍යස්නායු පද්ධතිය මොලය දැන් මොලේ ගැන කතා කරන්නේ මොලයත් එක්ක මෙහෙමම පල්ලෙහාට තියෙන අපි සුසුම්නාවත් ඔතන ඇඳලා පොඩ්ඩක් මොලේ සුසුම්නාව කියලා මේ දෙක නම් කරගන්න මොලේ සුසුම්නාව කියලා නම් කරගන්න පැත්තක ලියලා ඒ කොටස් ටික තමයි මේ තියෙන්නේ මොලේ තමයි මේ තියෙන්නේ හරි එහෙනම් පුතේ දැන් ඊළඟට අපි මොලේ ප්‍රධාන කොටස් තුනයි එක මස්තිෂ්කය දෙක අනුමස්තිෂ්කය තුන සුසුම්නා ශීර්ෂකය කියලා ඊළඟ සටහන සම්පූර්ණ කරගමු
ඊළඟට දැන් අපි මේ කොටස් වල කාර්යය ටික වෙන වෙනම කතා කරමු. හරි පුතේ. දැන් අපි මොළයේ කොටස් තුන වෙන වෙනම කතා කරමු. මස්තිෂ්කය ගැන ඉස්සෙල්ලාම කතා කරොත් මේ තියෙන මස්තිෂ්කය මස්තිෂ්කය ගැන කතා කරාම මස්තිෂ්කයේ විශාලම කොටස මොළයේ තියෙන ඒකේ වර්ගඵලයේ වැඩි කරගන්න කාත ලෙස හඳුන්වන ඇලි විශාල ප්‍රමාණයක් තියෙනවා. කාත ලෙස හඳුන්වන ඇලි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට මස්තිෂ්කය අර්ධගෝල දෙකකින් හැදිලා තියෙනවා. දැන් මේක අර්ධගෝලයක් කියලා ගන්න. මේකම තව පැත්තක අර්ධගෝලයක් තියෙනවා. වම් අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ. හැබැයි වම් අර්ධගෝලයෙන් එකේ දකුණු පැත්ත පාලනය කරන්නේ. වමෙන් දකුණු පැත්තට. දකුණු අර්ධගෝලය මගින් එකේ වම් පැත්ත පාලනය කරන්නේ. හරියට බෑර් මාරු වෙලා වගේ තමයි. එතකොට එකේ දකුණු පැත්තේ මොලේ හානියක් යම් තැනක වුණොත් වම් පැත්ත තමයි අඩපණ වෙන්නේ. මොලේ වම් පැත්තට හානියක් වුණොත් දකුණු පැත්තට හානිය අපේ අඩපණ වීම වෙන්නේ කියලා අවබෝධයක් තියෙනවා. එතකොට මෙයාගේ කාර්යය මෙච්චර විශාලව තියෙන මහා ගොඩක් කාර්යයන් කරන්න. ඇත්තටම අපේ ඇස කන නාසය දිව සම කියන ප්‍රතිග්‍රාහක සංවේදී ඉන්ද්‍රියන් වලින් ඒ ආවේග ලබා ගැනීම ඒවා ගබඩා කිරීම සියල්ල කරන්නේ මේ කොටසින්. ඒකට ඒකම අපේ තියෙන සියලුම ඉච්ඡානුක පේශිය වචනය ඔයාලා පොඩියට ලියා ගන්න වෙයි. පහලින් ඉච්ඡානුක කියන කියේ තේරුම. ඉච්ඡානුකයි අනිච්ඡානුක කියලා වචන දෙකක් එනවා. ඉච්ඡානුක ක්‍රියා කියන්නේ අපිට පාලනය කරන්න පුළුවන් චලන ඉච්ඡානුක චලන. ඉච්ඡානුක පේශි චලන අපිට හිතාමතා ඉහළ පහළ ගෙනියන එක බෙල්ල හරෝණ එක මම මේ කතා කරන එක මේ සේරම හිතාමතා කරන්නේ කාට හරි ගහනවා එකත් හිතාමතා. වැරදීමකින් ගහන්නේ නැහැ කාටවත්. අපි හිතාමතා තමයි පාරක් ගෙවුවත් ගහන්නේ. ඒව අපි ඉච්ඡානුක ක්‍රියා. එතකොට මේ ඉච්ඡානුක ක්‍රියා සියල්ල මේ කොටසෙන් පාලනය කරනවා. එතකොට අපි ගත්තොත් එහෙනම් මේ උසස් මානසික තත්ත්වයන් මතකය තර්කණය බුද්ධිය අපි හිතාමතා කරන ඒවා ඉගෙන ගන්න ඒවා සියල්ල පාලනය කරන මේ විශාල කොටස මස්තිෂ්කයේ. එතකොට මේ මස්තිෂ්කයේ ලොකු වැඩ කොටසක් කරනකොට ඒකේ එක එක තැන් බෙදාගෙන තියෙනවා මේ කාර්ය ශ්‍රම විභාජනය. බෙදාගෙන ශ්‍රම විභාජනයක් කරලා තමයි වැඩ කරන්නේ. උදාහරණයක් විදිහට එක් කොටසකින් කතනය ශ්‍රවණය වගේ කොටස් පාලනය කරද්දී පෙනීම වගේව තව කොටසකින් පාලනය කරනවා අපේ මොළේ. ඒ වගේ බෙදාගෙන තියෙනවා. ඒකට සංවේදී ඉන්ද්‍රියන් වලින් පණිවිඩ ලබා ගැනීම ගබඩා කිරීම. ඒකම ඉච්ඡානුක පේශචලන පාලනය. උසස් මානසික තත්ත්වයන් නැත්නම් ඒ ගැනීම මතකයේ තර්කයේ බුද්ධිය වගේ උසස් මානසික තත්ත්වයන් පාලනය කරන එක. ඒකම රස ගන්ධය ස්පර්ශය වේදනා පීඩනය උණුසුම වගේ සංවේදනයන් අඳුනගන්න එක මෙන්න මේ අපේ මොළේ මහා කොටස මස්තිෂ්ක කොටසේ එහෙම නැත්නම් මේ විශාල කොටසේ මේ කොටසේ කාර්ය වෙනවා. අපි ඒක කෙටියෙන් ලියාගමු. එහෙනම් පුතේ ලියාගන්න මස්තිෂ්කයේ යටතේ මේ අර්ධගෝල දෙකකින් සෑදී ඇත. වම් අර්ධගෝලයෙන් දකුණු පැත්තත් දකුණු අර්ධගෝලයෙන් සිරුරේ වම් පැත්තත් පාලනය වේ. ඊළඟට ගන්න ඉටු කරන කාර්යයන් එක පළවෙනි එක තමයි ප්‍රතිග්‍රාහක වලින් ඒ කියන්නේ ඇසකරණ ආසේ දිව කියන ප්‍රතිග්‍රාහක වලින් ආවේග ලබා ගැනීම. ඊළඟට තේරුම් ගැනීම සහ ගබඩා කිරීම. ආවේග ලබා ගන්නවා, ඒවා තේරුම් ගන්නවා, ඒවා ගබඩා කරනවා මේ මස්තිෂ්කයේ. දෙවැනි එක තමයි ඉච්ඡානුක පේශි චලන ක්‍රියා පාලනය. ඉච්ඡානුක පේශි චලන මේ ලියන එක ඔක්කොම ඉච්ඡානුක ක්‍රියා. හිතාමතා කරන රූප අඳිනේවා, හිතාමතා කරන ඒවා ඉච්ඡානුක චලන. ඒවා පාලනය කරන්නේ මේ මස්තිෂ්කයේ කොටසෙන්. ඊළඟට තව එකක් ලියාගන්න මතකය, තර්කය, බුද්ධිය වැනි උසස් මානසික තත්ත්වයන් පාලනය කිරීම. ඊළඟ සංවේදන ප්‍රතිග්‍රහණ හඳුනා ගැනීම. ගන්ධේ රසේ වගේ. හරි. ඊළඟට අපි යනවා මේ මස්තිෂ්කය කියන මේ විශාල කොටසින් පස්සේ මේ අර්ධගෝල දෙකකින් හැදිච්ච කාත විශාල ප්‍රමාණයක් තියෙන මේ කොටසින් පස්සේ මේ කුඩා කොටස. මේ අනුමස්තිෂ්කය. හරි. අනුමස්තිෂ්කයේ මොළයට පහළින් මස්තිෂ්කයට පහළින් තියෙන කොටසක් මස්තිෂ්ක ප්‍රමාණයෙන් කුඩායි. ඒකෙත් ඇතුලේ ශ්වේත පිටින් දූෂර ලෙස තියෙන්නේ. එතකොට මෙයක් වැදගත් කාර්යයන් කීපයක් කරනවා. ඒක වැදගත් කාර්යයක් තමයි මෙයා අපේ සිරුරේ සමබරතාවය, අනුමස්තිෂ්කයේ සිරුරේ සමබරතාවය, පේශි චලන සමායෝජනය කියන ඒවා සිද්ධ කරනවා. සිරුරේ සමබරතාවය අපි හිතමු ඒ දණ්ඩක් දිගේ යන්න ඕනේ. එහෙම නැත්නම් තනි කකුලකින් හිට ගන්න. කෙටියෙන්ම ඇවිදින්න, හිටගෙන ඇවිදින්න. කුරුල්ලෙක්ට නම් පියාසර කරන්න සමබරතාවය දෙන්න. මේ කොටස කුරුල්ලෙක්ගේ හානි කළොත් මේ කොටස තියද්දී අත්තට සලනවා. චානක උපේශ චලනය වෙනවා. හැබැයි පියාසර කරන්න බෑ. හේතුව සමබරතාවයේ තියාගන්න බෑ. අපි චරණ පෙන්වුවත් මේ කොටස අපේ හරියට නැත්නම් එවිද ගන්නවත් බෑ අපිට. එතකොට මේ කොටස
පේශි චලන කීපයක් එකවර සමායෝජනය කරනවා සමබර කරනවා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉදි කටුවකට නූලක් හමුනනකොට විශාල පේශි ප්‍රමාණයක් පුතේ එතන අපේ අපි නොදැනුවත්වම වැඩ කරනවා දැන් ඉදි කටුව මෙහෙම විදිහට අල්ල ගන්න ඕනේ ඒ අල්ලගනිදි මේ ඇඟිලි වල පේශි ළඟ මේ උස්සන්න ඕනේ එතකොට මේ අත්වල පේශි ඊළඟට අපි ගත්තොත් එහෙම අනිත් අතින් නූල අල්ල ගන්න ඕනේ එතකොට ඒ පේශි ඇඟිලි පේශි අත්වල පේශි ඊළඟ මෙහෙම කරගෙන බෑ බෙල්ල හරවන්න ඕනේ එතකොට බෙල්ල දෙපැත්තේ පේශි ළඟ ඇස්වල පේශි ගණනාව චලන සමායෝජනයක් පේශි චලන සමායෝජනයක් මෙයා කරනවා සිරුරේ සම්බලතාවයේ අපේ ආරක්ෂා කරගන්න මෙයා වැඩගත් වෙනවා අන්නේ ටික අපි කෙටියෙන් ලියු මස්තිෂ්ක අනු මස්තිෂ්කයට දෙලියන්න මස්තිෂ්කයට පහළ පිහිටි කොටසයි මෙහිද අර්ධගෝල දෙකක් ඇත අර්ධගෝල දෙකක් ඇත පිටින් දූෂර කලාපයක් ඇතුළතින් සේත කලාපයකි හරි අනිත් පිටුවට යන පිටුවංග 20 කාර්යයන් 1 දේහයේ සමතුලිත බව ආරක්ෂා කර ගැනීම 2 දේහයේ පේශි චලන සමායෝජනය ඊළඟට ඉච්ඡානුග පේශි ක්‍රියා පාලනය ඉච්ඡානුග පේශි වලට එයත් බලපානවා ඉච්ඡානුග පේශි පාලනය උතන උඩතන ලියා ගන්න පොඩි තරලකුණක් දාලා හිස් තැනේ ඉච්ඡානුග කියලා ඉරක් ගන්න ලියන්න හිතාමතා පාලනය වන චානුග හිතාමතා පාලනය වන එතනම ලියා ගන්න ඊළඟට වචනේ එනවා මේ මේක උඩ තැන තියෙන තැනේ අනිච්ඡානුග ක්‍රියා අනිච්ඡානුග කියන එක හිතාමතා පාලනය කළ නොහැකි දැන් මෙතන ඉච්ඡානුග පේශි චලන මෙදෙන කරනවා යන්න අන්තිමෙක් කෙනා සුසුම්නාවේ හිස නම් කරනකොට ලේසි සුසුම්නාව මේ තියෙන්නේ සුසුම්නාවේ පල්ලයට තියෙන්නේ එතනින් උල්ටාම මේ සුසුම්නාවේ හිස ඕමයි කොටස එතකොට සුසුම්නා ශීර්ෂකය සුසුම්නාවේ හිස වගේ සුසුම්නා ශීර්ෂකය හැබැයි අපි ඊටාම වැදගත් ක්‍රියාවන් ගණනාවක් අපේ ඇඟේ පාලනය වෙනවා අපිට ෂණිකව මරණයක් වෙන්න තරම් මෙයා හේතු වෙනවා මොකද මේ කපාලේ නැත්තම් හිස් කබල මෙතන තිබ්බට සමහර ලාඩ මෙතනින් අපිට පහරක් වැදුනොත් එහෙම අපේ හානි වෙන්නේ සුසුම්නා ශීර්ෂකේ. ෂණිකව කෙනෙක් වැටුනොත් එතන පිටිපස්සට වැටුනොත් එතන වැදිනවා. එතකොට හානි වෙනවා සුසුම්නා ශීර්ෂකේ. එතකොට ෂණික මරණයක් පවා ඇති වෙන්න පුළුවන් පහරක් පිටිපස්සට වැදීමෙන් පිටිපස්සට වැටීමෙන් හේතුව මෙයා කරන වැදගත් කාර්යයන් කීපයක් තියෙනවා. ඒ තමයි අනිච්ඡානුග තේසි චර්ණ ක්‍රියා. හෘදේ ක්‍රියාව පාලනය කරනවා. ශ්වසනය පාලනය කරනවා. හුස්ම ගන්න එක නැවතුනොත් හෘදේ නතර වුනොත් මරණය. සමහර අය අනතුරක් වෙලා තුවාල වෙලා උඩ කැරිලා බිඳිලා ඔක්කොම වෙලා සති ගණන් ඔහෙ ඉඳලා ඊට පස්සේ අමාරයට හරියනවා. තව සමහර කෙනෙක් යන්තම් පොඩියට වැටිලා ෂණිකව මැරෙනවා. මෙන්න මේ කොටස. එහෙම නැත්නම් අපි කියන සුසුම්නා ශීර්ෂකයට හානියක් වුණොත් ඒක තමයි වෙන්නේ. එහෙනම් සුසුම්නා ශීර්ෂකේ කා ගැන කිටියෙන් ලියාගන්න මේ කාර්යයන් කිහිපයකින් එක හෘද ක්‍රියාව ශ්වසනය වැනි ක්‍රියා පාලනය අනිච්ඡානු ක්‍රියා පාලනය හෘදේ ශ්වසනීය ක්‍රියාවලිය අනිච්ඡානු ක්‍රියා පාලනය තව එකක් ඊළඟට අපි කතා කරනවා ප්‍රතිග ක්‍රියා කියලා ඒකත් ලියාගන්න ප්‍රතිග ක්‍රියා ගැන පස්සේ කතා කරන නිසා දැන් මොනවද කියලා මම අර්ථ දක්වන්න යන්නේ ප්‍රතිග ක්‍රියා පාලනය හරි මුතේ එහෙනම් දැන් අපි මධ්‍යස්නායපත්තේ මොලේ මස්තිෂ්කයේ කතා කළා කාර්යයන් ටික මතක තියාගන්න ඕනේ අනුමස්තිෂ්කයේ කාර්යයන් ටික කතා කරලා සුසුම්නා ශීර්ෂකයේ කාර්යයන් එකක් දෙකක් කිව්වා එකක් තමයි හෘදේ ක්‍රියා ශ්වසන ක්‍රියාව වගේ අනිච්ඡානු ක්‍රියා අනිච්ඡානුග කියලා ඉරක් ගහලා ලියාගන්න හිතාමතා පාලනය කර නොහැකි ඉච්ඡානුග කියලා ඉරක් ගහලා ලියන්න හිතාමතා පාලනය කර හැකි කියලා මම ලියන්න පුතරක ඊළඟට දෙවනි කාරණේ ප්‍රතිග ක්‍රියා පාලනය කිරීම එතන වරහන් ඇතුලේ වමණය කැස්ස කිවිසුම වගේ කීපයක් ලියාගන්න ප්‍රතිග ක්‍රියා අනුදනමකින් තොරව ෂණිකව දක්වන ප්‍රතිචාර තියෙන ඒවා ප්‍රතිග ක්‍රියාවේ ප්‍රතික්‍රියා ගැන වෙනම කතා කරනවා නිසා ප්‍රතික්‍රියා වචනේ ලියාගන්න දැන් පුතේ ඔතනින් ප්‍රශ්න ටිකක් අහනවා මේ මෙහෙම එකක් තමයි පළවෙනි ප්‍රශ්නේ හේතු පැහැදිලි කිරීම එක මොලේ වම්පසට හානි වු විට දකුණු පසට වම්පසට හානුනහම ඇගේ දකුණු පැත්ත පනන්න තියෙන හේතුව අන්න ඒකට හේතුව අර මොලේ මස්තිෂ්කය ඒ අනු මස්තිෂ්කය අර්ධගෝල දෙකකින් හැදිලා තියෙන ඒවා එතකොට වම් අර්ධගෝලයේ මගින් සිරුරේ මොන පැත්තද දකුණු පාලනය කරනවා දකුණු අර්ධගෝලයේ මගින් වම් පැත්ත ඒක මේකට ගලපමු වම්පසට හානුනහම වම් අර්ධගෝලයේ මගින් සිරුරේ දකුණු පස පාලනය කරන නිසා සිරුරේ දකුණු පැත්තේ අකර්මණ්‍ය වීම දෙවැනි එක පසුපසට ඇද වැටුණු කෙනෙක් ඒ කියන්නේ උඩුබෙරිය අතර වැටුනහම මං කිව්වා සුසුම්නා ශීර්ෂකයේ තමයි හානි වෙන්නේ එවිට අර ශ්වසනය හෘද ක්‍රියා වගේ අනිච්ඡානුග ක්‍රියා
පාලනය වෙන එක නතර වෙනවා නැත්නම් ක්‍රියා නතර වෙනවා එතකොට ඉතින් අපි දන්නවා ශනික මරණයක් එනවා සුසුම්නා ශේෂකයට හානි වීමට ඉඩ වැඩි නැත්නම් හානි වී එවිට අනිච්ඡානු ක්‍රියාවන ශ්වසනය හෘදේ ක්‍රියා නතර වීමෙන් මරණයට පත් වේ තුන්වෙනි ප්‍රශ්නය පක්ෂියෝගේ අනුමස්තිෂ්කය හානි කරොත් මේ අනුමස්තිෂ්කය මේ කොටස හානි කරාට මේ කොටස දිනනවා එයා අත්තරු ගහනවා නමුත් පියාසර කරන්න බෑ හේතුව අනුමස්තිෂ්කය මගින් සිරුරේ සමතුලිතතාවය පාලනය කරනවා පක්ෂයේ සමතුලිතතාවය නැති වෙනවා අත්තරු සරුවා මස්තිෂ්කයේ දෙන හින්දා නමුත් පියාසර කරන්න බෑ කෙටියෙන් ගලපලා ලියන්න අනුමස්තිෂ්කය මගින් සිරුරේ සම්බරතාවය පාලනය කරන නිසා අත්තරු සලුවද පියාසර කල නොහැක කියන කාරණේ ලියගන්න හරි පුතේ එතකොට දැන් මධ්‍ය ස්නායපත්තේ මොළයේ කොටස සම්පූර්ණයෙන් ඉවරයි දැන් තියෙන සුසුම්නාව මම හිතන්නේ දැන් අපි මේ වීඩියෝ එක විනාඩි 40 ඉක්මවා ගියා ඒ නිසා අපි ඊළඟ කොටස කතා කරමු වීඩියෝ එකේ දෙවනි කොටසෙන් ඒ දෙවනි කොටස වෙනකම් අපි දෙවනි කොටසෙන් පස්සේ මේ සම්පූර්ණ පාඩම ඉවර කරනවා එහෙනම් ඔයාලට අයිබෝන්